සුබ සන්ධ්‍යාවක්. ඔබේ කන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පසුගිය කාලයේ ක්‍රියාත්මක විජාතික බලවේග හමුවේ ජාතික හැඟීම් ශක්තිමත් වූ බව විද්‍යුත් ත්‍රිපිටක පූජා පින්කමේදී අගමැති පවසයි. සෝදිසි වරෙන්තුවක් මත රංජන්ගේ නිවස පොලිස් පරීක්ෂාවට. නිකවැරටියේ දැරියට පහර දුන් බ්‍රාහ්මණධාරිවරියගේ වැඩ තහනම් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට. ණය ගෙවාගත නොහැකිව සිරගත වූ මවට ගමෙන් පිහිටක්. ඔස්ට්‍රේලියාවේ ලැව්ගින්නට වනසතුන් මිලියන 500ක් බිලි. මුලිම දේශීය පුවත්. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මාදිවල නිවස පොලිසිය පරීක්ෂාවට ලක් වුණා. මාදිවල පිහිටි නිවස මෙසේ පරීක්ෂාවට ලක් කෙරුණේ අද පස්වරු වෙයි. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් පිරිසක් එම පරීක්ෂා කිරීම සඳහා එක්ව සිටියා. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට දැනුම් දී ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත නිවස මෙසේ පරීක්ෂාවට ලක් කරන බවයි. සැකකටයුතු ලිපිලේඛන තොගයක් මෙම නිවසේ ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම පරීක්ෂා කිරීම සිදු කළ බවයි වාර්තා වන්නේ. මදුවා මොකද හේතුව? මම ගෙදර ඉදදී ආව එකපාරම රිසර්ච් කරන්න කියලා. ඉතින් මගේ ලෝයර් මහත්තයා යනවා ළඟ. සර්ච් කරන්න ඕන කියලා තමයි කියනු මේ වොරන්ට් එකක් තියෙනවලු. මල්ලේ වොරන්ට් එක මේකයි සෝදිසි වරෙන්තුව. නඩුවන් කෙබ්බී 20/20 නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණ 68 වෙනි වගන්තිය සෝදිසි වරෙන්තුව නිකුත් කිරීමට අවශ්‍ය කරුණු ඇති බව විශ්වාස කිරීමට පහත අත්සනය තබන මට හේතුව ඇතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පදිංචි ඒ පහ නිවාසන් ස්ථානපති නිමල් ජයන්ත පෙරවණ ඔබට බලේ දීලා තිනවා. හේතුව දාලා නැහැ නේ පුතා. ගංජා දබින්ද කුඩුද කොකෙන්ද කුඩු අල්ලන වෙන මන්ත්‍රීකට දෙන්නේ වෙනනම් දෙයක් කිවි මං මල්ලි දන්නේ මං කුඩුට සම්බන්ධ නැහැ. හේතුව මොකද්ද මහත්තයෝ? මම ඒක අත්තනගුඩ පත්තිර මිනිස්සු දැනගන්න ඕනේ නැද්ද හේතුව? මොකද හේතුව? මේක ශ්‍රී ලංකාවේ ජීවිතයන්නේ තමයි මේක. ඔව්. මේක තියෙන්නේ ඔබතුමා දුරකට සංවාද අපෝ අපේ හැබැයි කතා නම් කළා මට ගොඩක් ඒක නෑ මගේ ලෝයර් අහපුවම කොහෙන්ද දැන් ඇවිල්ලා තියෙන පොලිසිය කොහෙන්ද? දැන් බලමු මොකද වෙන්නේ කියලා. මෙහෙම නෙමේ බැටැලියන් එකක් ආව. මම අඬලා දොඩලා ඇරසුණාම මේ ස්පිරිතල ආලවල ළඟින් එක්කෙන නෙමේ. මම වන් ෂොට් මට ලෙඩ නෑ මුකුත් නෑ. සුග නෑ කොලෙස්ටරෝල් නෑ මම. බයිපාස් නෑ. හා? බයිපාස් නෑ. අපලා නෑ වාදියෝ. බයිපාස්. පසුගිය රජය සමයේ රටට එල්ල වූ විජාතික බලවේග හමුවේ ජනතාවගේ ජාතික හැඟීම් වඩාත් ශක්තිමත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. භික්ෂුන් වහන්සේ 5000ක් සඳහා විදුත් ත්‍රිපිටකය පූජා කිරීමේ පින්කමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. පින්කම පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රිපිටක ධර්මය පරිගණක ගතකොට 5000ක් භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කිරීමේ මෙම උත්සවය නම් කර තිබුණේ විභජ්ජවාද ධර්ම සම්භාෂණයේ අනුවෙනුයි. තේරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් මෙම විභජ්ජවාදී ධර්ම සම්භාෂණය පැවැත්වුණා. ත්‍රිපිටකය විද්‍යුත් ත්‍රිපිටකයක් බවට පත්කර පූජා කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. තාක්ෂණයේ දියුණුවත් සමග දරුවන්ගේ ධර්ම ඥානය වැඩි දියුණු කිරීම මෙහි අරමුණයි. උත්සවය පැවැත්වුණේ මහානායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි. සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක විභජ්ජවාදී දස අවුරුදු සැලැස්ම සහ තේරවාදී ධර්ම ග්‍රන්ථ අරමුදල සඳහා යෝජනා ජනාධිපතිතුමා වෙත පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. පූජ්‍ය මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේද මෙහිදී අනුශාසනාවක් සිදු කළා. ඇයි අපි මේ විදිහට ත්‍රිපිටකය විද්‍යුත් මාධ්‍යයෙන් පළ කරන්නේ? මොකක්ද මේ එක පාරටම ආපු හදිස්සිය? අපි දැක්කා දැන් වසර කිහිපයකට කලින් ඉඳලා යම් පිරිසක් ක්‍රියාත්මක වෙනවා මේ ශාසන ධර්මය වෙනත් අතකට පෙරලීම සඳහා. ධර්මයේ තියෙන අර්ථ, ධර්ම පද,
බෞද්ධ ඉතිහාසය මේ සමස්තයම විකෘති කරමින් වෙනත් මතවාදයක් ගොඩනගන ආකාරය අපිට පැහැදිලිව දකින්නට තියෙනවා. මේ නිසා අපිට අවශ්‍ය කරනවා ඒ මතවාදයන් පරාජය කිරීමේ වැඩපිළිවෙළකුත්. අපි දන්නවා තව නොබෝ කලකින් පරිගණක ගත කරලා විධිමත් සමීක්ෂණයකට ලක් නොවිච්ච ත්‍රිපිටකයක් මුද්‍රණය කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වෙනකොට සූදානම් වෙලා තියෙනවා. නායක හාමුදුරනේ, ඒකට නම් ඉඩ දෙන්නට එපා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනායක හිමිවරුන්ට ටැබ් පරිගණක ගත කර ත්‍රිපිටකය පිළිගැන්වුවා. කථානායක කරු ජයසූරිය මහතා මෙන්ම මැති ඇමතිවරුන් සහ රණවිරුවන්ද මහා සංඝරත්නය උදෙසා විද්‍යුත් ත්‍රිපිටක පූජා කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද උත්සව සභාව ඇමතුවා. නවීන තාක්ෂණයේ ආධිනව ගැන අපි ඕන තරම් කතා කරනවා. පරිගණක තාක්ෂණය හරහා බාල පරම්පරාව නොමග යවන සුළු බොහෝ දේවල් ඔවුන් වෙතට යන ආකාරය ගැන කතා බහ ඇති වෙලා තියෙනවා. නමුත් නවීන තාක්ෂණය කොයිතරම් ප්‍රයෝජනද කියන කාරණය අපිට වැටහෙන්නේ මේ වගේ අවස්ථාවලයි. නවීන තාක්ෂණය ප්‍රයෝජනයට අරගෙන අපිට පුළුවන් සෑම භික්ෂුන් වහන්සේ නමක් සතුවම සම්පූර්ණ ත්‍රිපිටක හා සම්පූර්ණ අර්ථකථා තියෙන බවට වග බලා ගන්න. බුදු දහම බිහුනේ භාරතයේ කියන එක අපි කවුරු පිළිගන්නවා. නමුත් නිර්මල තේරවාද බුදු දහම රැකුණේ ලංකාවේ. ඒකේ කිසි තර්කයක් නැහැ. පාලි ත්‍රිපිටකය කියන්නේ ලෝක බුද්ධිමය උරුමයේ වැදගත් කොටසක් වශයෙන් තමයි අපි හලගන්නේ. අපිට තාක්ෂණය පාවිච්චි කරලා සම්පූර්ණ පාලි ත්‍රිපිටකය සාර්ථකතා මේ විදිහට බෙදලා දෙන්න පුළුවන් වෙන එක නවීන තාක්ෂණයේ ආශ්චර්යය. මේ තාක්ෂණය අපි බුදුදහමේ උන්නති සඳහා පාවිච්චි කරන්න ඕන අනිවාර්යයි. අපිට මතක් වෙනවා පසුගිය ජනාධිපතිවරණේ ප්‍රතිඵල දිහා බැලුවම පේනවා බෞද්ධකමට හා පොදුවේ සිංහලකමට විරුද්ධ මෙහෙයුම් කොයිතරම් බලගත් විදිහට ක්‍රියාත්මක වුණාද කියලා ඒ යුගයේදී. රටට එරෙහි බලවේග ඒ දරුක උත්සාහය සාර්ථක වුණා නම් සිංහල ජාතිය තත්වන ඉරම කුමක්ද කියන එක ගැන අපි සියලු දෙනාම හොඳින් කල්පනා කරලා බලන්න ඕන කියන එක අපි මතක් කරන්න ඕන. ඒ අභියෝග කියන්නේ නරක දෙයක්මත් නොවේ. ඒකෙන් තමයි ජාතියක් පන්නරය ලබන්නේ කියලායි අපි විශ්වාස කරන්නේ. අපි පහුගිය අවුරුදු 5 අත්දැකපු දේවල් නිසා ඒක විදිහකට අපේ ජාතික හැඟීම් තවත් ශක්තිමත් වුණා. සිංහලයා මෝඩයා, කවුම් කන්නේ යෝධයා කියපු එක යුගයක් තිබුණා. ඒක මං හිතන්නේ නොවැම්බර් 16 වෙනිදා පස්සේ අවසන් වුණයි කියලායි මා විශ්වාස කරන්නේ. අතිපූජ්‍ය මහා සංඝරත්නය එහිදී මූලිකත්වයක් ගත්ත ආකාරය ගැන මහා සංඝරත්නයේ ඓතිහාසික කාර්යභාරය ඉහළින්ම සිදුවුණු බව විතරක් මම සඳහන් කරන්න. බෞද්ධ ශාසනය රැක ගැනීම, සිංහල ජාතිය රැක ගැනීම, රටේ ඒකීය භාවය රැක ගැනීම කියන මේ සියල්ල එකට බැඳුණු දේවල් වෙන්වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. අපේ ඉතිහාසය තුළ ඉතාම පැහැදිලිව පේන තියෙන කාරණය තමයි සිංහල බෞද්ධයා රැකුණොත් තමයි සෙසු ආගම්වල මේ රටේ ආගමික නිදහස රැකෙන්නේ කියන එක බොහොම පැහැදිලි. මට මතකයි කාඩිනල් තුමා එතුමාත් මේක වෙන ප්‍රකාශ කළා. බෞද්ධ ශාසනය මේ රට තුළ ශක්තිමත් කරන්න අති විශාල දැනුම් සම්භාරයක් අඩංගු මේ ටැප් පරිගණ බෙදා දීම සමස්ත ජාතියම නගා සිටුවීමේ මෙහෙවරක් ලෙසයි අපි සලකන්නේ. නිකවරටිය ප්‍රදේශයේදී 13 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් 3 රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නිකවරටිය මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. නිකවරටිය කොටබෙහෙර ප්‍රදේශයේදී 13 හැවිරිදි මෙම දැරියට අමානුෂික අන්දමින් පහර දෙන අයුරු මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණා. මේ සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතිකාවක් ඇතිබුණේ බොහෝ දිනා තුළ හටගත් කම්පණයද මූලික කර ගනිමින්. තොරතුරු වාර්තාවීමත් සමග ක්‍රියාත්මක වූ කොටබෙහෙර පොලිසිය පහර දීම සිදු කළ දැරියගේ පියාගේ දෙවන විවාහයේ බිරිඳ සහ එම කාන්තාවගේ සහෝදරිය වන ග්‍රාම නිලධාරිය මෙන්ම දැරියගේ පියාද අත්අඩංගුවට ගත්තා. පහර කෑමට ලක් වූ දැරිය ප්‍රතිකාර සඳහා නිකවරටිය රෝහලට ඇතුළත් කෙරෙනු අතර වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඇය කුරුණෑකල ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමටයි පියවර ගැනුණේ. සැකකාරියන් 2 සහ සැකකරු නිකවරටිය මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කෙරෙනු අතර ඔවුන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. මේ අතර මෙම අමානුෂික පහර දීමට සම්බන්ධ වූ ග්‍රාම නිලධාරිණියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්තිටුවීමට පියවරගෙන තිබෙනවා. ඒ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නියෝගයකට අනුව බවයි වාර්තා වන්නේ.
මුදල් ඉදිරියේ ඇතමුන් පුදුමාකාර ලෙස අසරණ වෙනවා. මුදල් මතම සියල්ල තීරණය කළ නොහැකි. බැංකුවෙන් ලබාගත් ණය මුදලක් ගෙවා ගත නොහැකිව අසරණ වූ මවකට පිට වූ පිරිසක් පිළිබඳවයි මේ හෙළිදරව්ව. සුජීවා චාන්දනී මහත්මිය ජීවත් වෙන්නේ කරන්දෙනිය පොල්ගස්වත්ත ප්‍රදේශයේ. තම සැමියාට ස්ථිර රැකියාවක් නොමැතිවීම නිසා අඩු ලුහුඩුකම් රැසක් මැද ජීවත් වීමට ඇයටත් ඇගේ පවුලටත් සිදුව තිබෙනවා. පුංචි පුතෙක් සහ මාස 8ක සිඟිති දියණියක්ද ඇයට සිටිනවා. තම නිවසේ වහලය සාදා ගැනීමට ඇල්පිටිය ගුරුවල හොරන්ගල්ල සනස සමිතියෙන් ඇය රුපියල් 150,000ක ණය මුදලක් ලබා ගත්තා. කෙසේ වෙතත් නියමිත කාල වකවානුවේදී එම ණය මුදල ගෙවා ගැනීමට චාන්දනීටත් ඇගේ සැමියාටත් හැකියාවක් ලැබුණේ නැහැ. ඇයට එරෙහිව පැවරු නඩුවේදී අධිකරණය මාස 7ක සිර දඬුවමක් චාන්දනීට නියම කළා. මාස 8ක සිඟිත්තිය තම උණුසුමින් ඈත් කළ නොහැකි නිසා දරුවා සමග සිරගත වීමට ඇයට සිදු වුණා. මෙම සංවේදී සිදුවීම පිළිබඳ දැනගත් කරන්දෙනිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පරිසරවේදී සමීර ආරියරත්න මහතා මෙම මවත් දීනියත් වෙනුවෙන් උපකාර කිරීමට පෙරට ආවා. ප්‍රදේශවාසීන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ වූ සංවේදී හිත් ඇති පිරිසක් අවශ්‍ය මුදලින් කොටසක් මෙම අසරණ මව වෙනුවෙන් පරිත්‍යාග කළා. මේ පිළිබඳ දැනගත් විදේශිකයෙකු ඉතිරි මුදල ලබා දීමට කටයුතු කළා. සියලු දෙනා එකමුතු වූහොත් අසරණ ජීවිත විශාල ප්‍රමාණයකට ආලෝකයක් ලබා දිය හැකි බව පෙන්වා දෙමින් සුජීවා චාන්දනී නිදහස් කර ගැනීමට මෙම පිරිසට හැකියාව ලැබුණා. මේ අනුව අවශ්‍ය මුදල ගෙවා දැමීමෙන් පසුව නිදහස ලැබූ ඇය නිවසට ආ මොහොත වඩාත් හැඟීම් බර වුණා. බැංකු ණයක් කරගත්තා. ඒ ණය මට ගෙවා ගන්න බැරි වුණා. මහත්තයා විතර වැඩට යන්න තමයි දෙන්නෙක් ඉන්නවා. රුපියල් 48,000ක් ගෙවන්න තිබුණ 50,000ක් අපි පොලියට හොයාගෙන ගියා. ගියාට පස්සේ නඩුකාරයා මට තීන්දුව දුන්නා. සියලු මුදල් ගෙවාපසු මම උදා හරින්න කියලා. ගෙවා ගන්නවත් කමක් තිබුණ නැති නිසා අච්චුව මාස 6කට මට යන්න වුණා. මගේ දුවත් තරම් හිරගෙදිට මං හිතුවේ නෑ යන්න හම්බේ වේ කියලා. රුපියලකින් හැර උදව් කරපු සියලුම දෙනාට මං ස්තුතිවන්තනවා. ඒ වගේම මං හිතුවේ නෑ මෙහෙම වෙන්න වෙයි කියලා මෙච්චර ඉක්මනට. අපි අතර දෙනාම ගොඩක් වාසනාවන්තයි. අපිට පුළුවන් වුණා මෑගේ ගෙදරට සතුට අරගෙන එන්න. ඉතින් මේක එක කතාවක් විතරයි. ලංකාව වටේම මේ වගේ කතා දහස් ගාණක් ඇති. පහුගිය කාලය ඇතුළත ශුද්‍ර මූල ණය වලින් මිරිකිච්ච ගොඩක් පවුල් ඇති රටක් විදිහට එකතු වෙලා පුරවැසි විදිහට එකතු වෙලා අපි මේගොල්ලන්ට හයිය වෙමු, මේගොල්ලන්ට අත දෙමු. වඩත් හැඟීම්බර අවස්ථාව වූයේ ඇතැම් මිනිසුන් තුළ නැති කළගුණ සැලකීමේ ගුණයක් සුජීවාගේ නිවසේ සිටි සුනකයා සතු වීමයි. සිරගතව සිට නිවසට පැමිණි ඇය පිළිගැනීම සඳහා නිවසේ ඇති දැඩි කළ ටොමි ක්‍රියා කළ ආකාරය මිනිසුන් වන අප කාහටත් මහත් ආදර්ශයක් වනවා. ගුවන් හමුදාවේ 4 දිනකට දිවි අහිමි කරමින් සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරීක්ෂණ පැවැත්වෙනවා. අනතුර සිදු වූ ස්ථානය රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට අද ලක් වුණා. හපුතලේ තඹපිල්ල මාවතේ අයිස්පිල්ල ප්‍රදේශයට ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටුනේ ඊයේ පෙරවරු වේදී. එම අනතුරින් නියමුවා ලෙස කටයුතු කළ බුද්ධි වී බැද්ද මහතා සහ සහාය ගුවන් නියමුවා වූ බලපන්ති නායක ලංකාපුර කුලතුංග යන දෙදෙනාද නායක ගුවන් බට LAC හෙට්ටි ආරච්චි සහ සැරයෙන් DW කුමාර යන විරුවන් 4 දෙනා ජීවිතක්ෂයට පත් වුණා. අනතුර සිදු වූ ස්ථානයේ මූලික විමර්ශනවලින් අනතුරුව මියගිය සිවුදෙනාගේ සිරුරු එම ස්ථානයේ නිවත් කෙරුණේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. එම සිරුරු බදුල්ල මහරෝහල වෙත රැකිනීමේ අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කෙරුණා. බණ්ඩාරවිල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමේ අනතුරුවයි පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලෙස දැනුම් දුන්නේ. බදුල්ල මහරෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය PWCLS වඩුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා. මෙහිදී අනතුරින් මියගිය ගුවන් නියමු RB කුලතුංගගේ සිරුර ඔහුගේ පියා විසින් හඳුනාගනු ලැබුවා. ඒ ගෙල බැඳ තිබූ රන් දම්වැලක ආධාරයෙන්. කෙසේ වුවද මෙම සිරුරු සියල්ල කොළඹ මහරෝහලේ මුඛ සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයනි විජයරත්න මහත්මිය සිදු කළ දත් පිළිබඳ විශේෂ පරීක්ෂණයෙන් අනතුරුව හඳුනාගනු ලැබුවා.
ගුවන් අනතුර හේතුවෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදු වූ හානි තුලින් මෙම මරණ සිදු වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය වුණා. මෙම පරීක්ෂණවලින් අනතුරුව අද පස්වරුවේ ගුවන් හමුදා විරුවන් සිව්දෙනාගේ සිරුරු අදාළ පවුල්වල සමාජිකයන්ට වහර දීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් බදුල්ලේ සිට අදාළ නිවෙස් වෙත රැගෙන යාමටයි කටයුතු කෙරුණේ. මේ අතර අනතුර සිදු වූ ස්ථානීය රජු රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයටද ලක් කෙරුණා. මේ අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ශ්ව පහකට බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අනුව රජයේ රස පරීක්ෂක ශ්‍රී ලංකා ගුවන් හමුදාව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බදුල්ල මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ මිනින්දොරු දෙපාර්තමේන්තුවටයි මෙසේ අධිකරණයේ කරුණු ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණේ. ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත පත්කර ඇති මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වූ කමිටුව තම වාර්තාව කඩිනමින් ගුවන් හමුදාපතිවරයා වෙත බහර දීමට නියමිතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දෙමට මළුව පුරාණ පොත්ගුල් විහාරයට හා බෞද්ධාලෝක විද්‍යායතන පිරිවෙන් මහා විහාරයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. දෙමට මළුව පුරාණ පොත්ගුල් විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. වයඹ පළාත් අධිකරණ සංඝනායක දික්වැහැර දෙමට මළු උභය විහාරාධිපති පූජ්‍ය රැකව ශ්‍රී ජිනරතන ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. බෞද්ධලෝක පිරිවෙන් මහා විහාරයේ වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ ඉන් අනතුරුවයි. විහාරාධිපති පූජ්‍ය ගල්නෑමේ ධම්මරතන ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයේ රැස්ව සිටි සැදැහැවතුන්ගේ සුවදුක් විමසා බැලීමටද කටයුතු කළා. 2019 ලෝක විවාහක රූරජන ලෙස කිරුළු පළන් කැරොලින් ජූරි මහත්මිය අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඇය ලෝක රූරජන තරගයට සහභාගී වීමට සූදානම් වන අවස්ථාවේ මූණ දීමට සිදු වූ දුෂ්කරතා පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. කැරොලින් ජූරි මහත්මියගේ සැමියා වන නිශාන්ත දීපාල් මහතා සහ ඇගේ කුඩා දියණියද මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කෙරුණු රේණුක පෙරේරා මහතාට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරනවා. මේ අතර අපවත් වී වදාළ උඩරට අමරපුර නිකායේ අනුනායක ආචාර්ය පූජ්‍ය පල්ලේවිල සාරද ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ුණා. කැලණිය මානෙලවත්ත විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා සාරද ස්වාමින් වහන්සේගේ දේහයට මෙසේ අවසන් ගෞරව දැක්වුවා. ඉන් අනතුරුව කැලණිය රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත ස්වාමින් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා බැලුවා. ලබන 8 සහ 9 දෙදින තුල පැවැත්වීමට නියමිත කැලණි රජමහා විහාර පෙරහැර මංගල්‍යයේ කටයුතු පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. යලි දේශීය පුවත්. දියතලාවේ පිහිටි මිනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය ඉදිරි දින සියය තුළ වරලත් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. දියතලාව මිනුම් හා සිතියම් ගත කිරීමේ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මිනින්දුරු දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් මෙම ආයතනය හරහා පුහුණු වීම් ලබා දෙනවා. විශ්වවිද්‍යාල වරම් නොලබන දරුවන්ට මෙම ආයතනය හරහා ඩිප්ලෝමා පාඨමාලා පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්වීමෙන් පසු මානව සම්පත් සංවර්ධනයේ ප්‍රධාන ඉලක්කයක් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. මිනුම් හා සිතියම් කරන ආයතනය පූර්ණ වශයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් පුහුණු කිරීම, උපාධි ප්‍රදානය කිරීම සඳහා බලය ලබා තිබෙන ආයතනය. ඉදිරි දින 100ක කාල පරිච්ඡේදය තුළදී ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් ඇතිවන වරලත් විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කිරීම සඳහා අපි දීර්ඝ සාකච්ඡා රාශියක් පවත්වල අවසන් කළා. අපි සියලුම පාර්ශ්වවල එකමුතුවෙන් කඩිනම් ජාතික ව්‍යාපෘතියක් ලෙස දියතලාව වරලත් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් බවට මෙම ආයතනය උසස් කිරීම සඳහා වැඩ කටයුතු කරන් යනවා. අපි ඉතාම කෙටි කාලයක් තුළදී ඒ ජාතියට පිරිනැමීම සඳහා බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදී ඊයේ කළ කතාම තුළින් පාර්ලිමේන්තු බලය එක් පක්ෂයක් වටහා ගොනු කිරීමට උත්සාහ දරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
පාර්ලිමේන්තුව පිළිබඳ මෙවන විට මහජනතාව තුළ ඇත්තේ පිළිකුල් සහගත හැඟීමක්. මේ අතර පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහයට සියලු මහජන නියෝජිතයන් සහය දැක්විය යුතු බවයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේ සමස්තය සමග මේ මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම පිළිබඳ කතාව අපි ගත්තහම අපිට පෙනෙන එක දෙයක් තියෙනවා. එතුමා උත්සාහ කරන්නේ තනි පක්ෂ පාලනයක් කරා අරන් යන්න. ජනාධිපතිතුමා යම්කිසි රටේ යහපත උදෙසා කටයුතු කරනවා නම් මහා ප්‍රපංචයට වැටී තියෙන රට ගොඩ ගැනීමට මුළු පාර්ලිමේන්තුවම සහාය ලබා දුන්නොත් මේ රට තා ඉක්මනින් දියුණු රටක් බවට පත්කරන්න පුළුවන්කම තියෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට ගොඩනැගීමට සියලු දෙනාට ආරාධනා කළ බවද රාජ්‍ය මාධ්‍ය ස්පී දෙසානායක මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාද අදහස් දැක්වුවා. අන්තවාදී දර්ශන වල පැටලිලා ඉන්නේ නැතුව මේ රට දියුණු කරන්න සියලු ජාතීන්ට එකට එතුමා එක්ක එකතු වෙන්න, එතුමාගේ වැඩපිළිවෙලත් එක්ක ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න කියලා. ඊට වඩා මොකක්ද ආරාධනය කරන්නේ? ඒ වගේම අපි දන්න තවත් බැඳුම් කර මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනාගේ නම්ගම් සියල්ල හෙළි වෙලා තියෙන්නේ. රට විනාශ කරපු අය සම්බන්ධ කරගෙන රට ගොඩනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සියලු දෙනාව පැත්තකට දාලා තමයි මම හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විවෘත ආරාධනාවක් කරේ. ඒ කියන්නේ රටට ආදරේ තියෙන, ජනතාවට ආදරේ තියෙන පිරිසට එතුමත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා. මහා බැංකු බැඳුම් කර වංචාව වසර 5ක් පුරා ඉතා සූක්ෂමอายุරින් වසන් කර ඇති බව හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. පසුගිය රජයේ සමයේ සිදු වූ දෙවැන්ත මහා බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සම්පාදනය කළ වාර්තාව ඇතුළත් ග්‍රන්ථයේ දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් කබ්‍රාල් මහතා මේ බව කියා සිටියා. හිටපු අමාත්‍ය ඩියු ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙය එළිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියා. මේකේ ඉන්න මොළකරු තමයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයා තමයි මේක කරලා තියෙන්නේ. එයා තමයි මේක වසන් කිරීමට හැම පැත්තකින්ම සහාය දීලා තියෙන්නේ. විවිධ නිර්ධාරීන් පෙන්නලා දීලා තිනවා කොහොමද මේ වසන් කිරීම වෙන තැන්වලදී කරුණේ කියලා. මෙතනදී සිදුවුනේ 2015 දී පෙබරවාරි මාසේ 27 වෙනිදා ඇඟිලි ගැසීම් සිදුුණා. අගමැතිවරයා ඇවිල්ලා කිව්වා මේ ක්‍රමවේදය වෙනස් කරන්න කියලා. එයාට කිසිම අයිතියක් නැහැ ඒක කරන්න. ඒකෙන් පාඩුව අපි වින්දා අවුරුදු 5ක් තිස්සේ ඒවට එයා වග කියන්නේ. ඒව තමයි නවත්තන්න ඕනේ. ඒව කරන්න ඉඩ දෙන්න අරකයි. මහා බැංකුවට බැඳුම් කර ඉනිකුත් කිරීම සඳහා වැනි තාක්ෂණික කටයුතු වලට විශේෂයෙන්ම දේශපාලඥයන් ඇවිල්ලා ඇඟිලි නොගැසිය යුතුයි. මේ වගේ දේවල් සිදු වුණාම ආර්ථිකයේ කෙරෙහි තියෙන විශ්වාසය පළුදු වෙනවා. ඒ විශ්වාසය අපිට නැවතවරක් ගොඩනගන්න වෙනවා. ඉතින් එතකොට දැන් පිටරට ඉන්න ආයෝජකයන් හෝ ලංකාවේ ඉන්න ආයෝජකයන් දැනගත්තම අපි මේ වැරදි වලට ඉඩ තියන්නේ නැහැ. මේ වැරදි අපි හොයලා බලලා ඒවට දඬුවම් කරනවායි කියලා. එතකොට ඒ අයගේ විශ්වාසය ගොඩනැගෙනවා. මම දන්නවා දැන් අපිට අවස්ථාවක් තියෙනවා. මම තරයේ විශ්වාස කරනවා ජනාධිපතිතුමා කෙරෙහි, අගමැතිතුමා කෙරෙහි. මේ වැරද්ද නිවැරදි කරලා මේක රටට හරි විදිහට පෙන්නලා දෙයි කියලා මම ඒ ගැන විශ්වාසයක් තියෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නීති හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ඒ පිළිබඳ හා තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයට අයත් බත්තරමුල්ල හමුදා මූලස්ථාන පරිසරය වෙත පැමිණියා. එහිදී නීති හා සාමය අංශ කාර්යාල පරිසරයේ කටයුතු සිදු කෙරෙන ආකාරය රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. බිබිල ටැම්ගොඩ රජමහා විහාරස්ථාන විද්‍යානන්ද පිරිවෙනේ අධ්‍යාපනයේ හදාරමින් සිටි හිමි නමක ලී කොටයකට යටවීමෙන් අපවත් වී තිබෙනවා. 16 හැවිරිදි මෙම හිමිනම විහාරස්ථානයේ පැවති ශ්‍රමදානයකට එක්ව සිටි අවස්ථාවේ මෙම අනතුරට ලක් වූ බවයි පොලිසිය පවසන්නේ. කළුතර මාඩිය මංකඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලැබුවා. අධික වේගෙන් ගමන්ගත් වෑන් ප්‍රතියක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. අනතුරට ලක් වූ පිරිස පදික හුවමාරුවෙන් ගමන් කරමින් සිටියදී අපරීක්ෂාකාරීව ධාවනය කළ වෑන් ප්‍රතියේ ගැටි ඇති බව පොලිසිය පවසනවා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk